අපි මහරගමට පිටකොටුවට පොල් එනවද පොල් නොයන්නේ ඇයි මේ එළව පොල් පේන තරමට පොල් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඇයි පොල් විතරක් නෙවෙයි මේ දවස්වල මේ එළවලු මිලට මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාවන් පිළිබඳව මුල් පිටුවෙන් සොයා බලන්නටයි සූදානම් වන්නේ මේ වෙනකොට චන්දන පුස්සවෙල සිටිනවා කොටුවේ සතිපොලේ ඉතින් කැලෑපොලේ ඉන්නවා නේද කැලෑපොලට ගිහිල්ලා ඉන්නවා චන්දන පුස්සවෙල චන්දන ජනතාවට එළව පොල් පෙරිලා තියෙන්නේ පොල් මිල ගණන් අනුව පොල් ප්‍රමුඛව මේ දවස්වල මේ එළවලු ආදී හි මිල ගණන් පිළිබඳව වාර්තා කරන්නට තිබෙන්නේ මොනවාද කියලා අපි කැමති දැනගන්නට සුබ උදෑසනක් ඔබට පොල් පේනවා මම ආව කොළඹ කැලෑපොලට මේ කැලෑපොල ගැන පොඩ්ඩක් කියන්න ඕන මේ පෙර දවස් ඒ කියන්නේ ඊයේ හවස 4ට තමයි මේ පොල ආරම්භ කරේ අද උදේ 10 වෙනකන් තිබෙනවා මේ පොල රාත්‍රියේ තියෙන එකම පොල තමයි කොළඹ ප්‍රදේශයේ මේ කැලෑපොල ඉතින් බොහෝ වෙලඳ මහතුන් ඉන්නව පාරිභෝගික ජනතාව ඉන්නව ඒ බව සඳහන් කරන ගමන් දිනුෂ මේ එළව පොල් ඇත්තම පොල් ගෙඩියක් මං හිතන්නේ ඉතිහාසයේ වැඩිම මිල ගණන් වලට ගිහිල්ලා තියෙන අපි ඒ ගැන කතා කරන්න කලින් එළවලු මිල පොඩ්ඩක් කතා කරමු මෙහෙණ මුදලාලි මහත්තයා කොහොමද සුබ උදෑසනක් මට පොඩ්ඩක් කියන්නකෝ එළවලු මිල ගණන් ටික ඔය chance එක මත කැරට් 200 බී 300 මුරුංග 400 ලික්ස් 350 අමිනිස් 400යි තක්කලි 400යි කැරට් කිලෝ එකක් කියලා කැරට් කිලෝ 200 108යි ඒක නුතුමා කිලෝ එකක් අද තොග වෙලඳාම් කටයුතු කරනවද මෙතන ඔව් තොග ගත්තත් 140 එම දෙනවා ගත්තත් 140 බොංචි කිලෝ එකක් තොග ගත්තත් කීයද 580යි 550 දෙනවා මත 580යි 550යි තොග ගත්තොත් ඉතින් කිය තොග කියන්නේ කිලෝ එකක් හරියට හරියට කිලෝ 5ක්වත් ගන්නවනේ බෝංචි කිලෝ රුපියල් 600ක් දක්වා ඉහළ ගිහිලා තියෙන ඕනෑම භාණ්ඩයක් ඉතින් දවසින් දවස උච්චාවචනය වෙන්න පුළුවන් පොල් ගැන කතා කරන්න කලින් බුලත්තල මිලක් පොඩ්ඩක් අහලා බලමු මුදලාලි මහත්තයා සුබ උදෑසනක් බුලත්කොලයක් කීයද මේක ඔක 4ක් වෙන රුපියල් රුපියල් 4ක් වෙන බුලත්කොලයක් දිනුෂා මෙන්න රුපියල් 4යි බුලත්කොලයක් මේ බුලත්කොලයක් කීයද මේක රුපියල් 2යි රුපියල් 2යි බුලත්කොලයක් මට පොඩ්ඩක් ඉක්මනට කියන්නකො පුවක් ගෙඩියක් කීයද 15යි රුපියල් 15ක් වෙනවා රුපියල් 15 පුවක් ගෙඩියක් ඉතින් අපි මේ ගණන් කියන්නේ මේ මේ ගමේ ඉන්න අයට පුවක් මිල වැඩි කරනවා බුලත් මිල වැඩි කරනවත් නැහැ ඊගාවට අපි යන්නේ දිනුෂා පොල් ගැන කතා කරන්න හාල් ගැන කතා කරන පහුගිය දවස්වල එක්තරා මහත්මයෙකු හාල් අඩුවට දෙන්නම් කියලා හාලුත් ඒ වගේම තමයි අපි හාල් ගැන කතා කරන්න කලින් කාල වේලාව තිබ්බොත් හාල් වලටත් මුදලෙම හත්තේ සුබදෙන්ස පොඩ පල්ලෙහාට අපි හැමදාම ආවට පස්සේ ඔබතුමා තොග වෙලඳාම ඉන්නව කැලෑ පොලේ කොහොමද පොල් මිල මේ දවස්වල දවස්වල නම් පොල් මිල පුදුම විදියට හිල ගිහිලා තියෙන්නේ මේ මේ පොල් ආණ්ඩුවේ වරදක්වත් මොකුත් නෙමෙයි මේ පළදාව අඩු එක තියෙන්නේ ගස්සත් එක තියෙනවා පළදාව දැන් පොල් 1000 ගන්නවත් පොල් 250 300 ගැලෙන්නේ ඒකයි මේ මේ මිල වැඩි වෙලා තියෙන්නේ නැත්තම් මේ ආණ්ඩුවට බලිනව කවුරුත් ආණ්ඩුවේ වරදක් නෙමෙයි ආණ්ඩුවේ වරදක් නෙමෙයි අපි මේ ගිය අවුරුද්ද ආවෙලාවේ හිටු වෙනෑමති කෙනෙක් ඊට ඉස්සෙල්ලා අවුරුද්ද ආවෙල වෙලඳැමේ අපිට මතකයි බන්දුල ගොඩ ඇමතුමාට මේ පොල් ගෙඩිය ප්‍රමාණයට ගත්ත කියලා එතුමාට චෝදනා කරා ඒ කියන්නේ ආණ්ඩුවට බැල්ල වැඩක් නැහැ හැබැයි බලධාරීන් නිසි විසඳුමක් දෙනවා මේ පොල් ගෙඩියක් කියද ඔකේ 140ක් වෙනවා 140 ගෙඩි කීයක් ගන්න ඕනද ඔව් නෑ තමන්ට ඕන දාන අපි දෙක හරි දෙනවා මිනිස්සුන්ට පවුනේ ඉතින් ඒක ඔසල අමාරු වෙන්නේ ඉන්නේ අමාරු වෙන්නේ ගෙඩිය ඉල්ලුවත් දෙනවා ඒක මේ බොහොම අමාරු වෙන මිනිස්සු ජීවත් වෙන්නේ ඉතින් මේ ගෙඩියක් දෙකක් ඉල්ලුවත් දෙනවා මේ මේ රුපියල් 70 දිනුෂ ඔබ මං හිතන්නේ මූල් පිටුවේ සඳහන් කරාම හිරමණයක් හදන්න මේ සමහර පොල් දාන්න කියලා. ඒ වගේ පොලුත් තියෙනවා. ඉතින් හිරමණයක් ගන්න පොල් ගන්න හිරමණයක් හදාගෙන තමයි සමහරලාට පොල් ගන්න වෙලා සිද්ධ වෙන්නේ. වෙලා තියෙන්නේ. ඔබතුමා කොච්චර කාල වෙලඳන් කරනවා? මං අවුරුදු 28ක් දැන් මෙතන. අවුරුදු 28ක්. 28ට මේ වගේ වැඩි වෙලා තියෙනවද? මේ පළවෙනි වතාව මේ මේ රුපියල් 100න් ගිහලා ගියේ නෑ. මේ 100යි 90යි ඔය වගේ ගියේ. මේ පළවෙනි වතාවට තමයි මේ වගේ මිලක් ගියේ. ඒ පළදාව මේ පාර හොඳටම අඩු වෙලා තියෙන්නේ. डीसी मिल वेला डीसी मिल 180ක් වෙලා දැන් डीसी मिल වැඩි වෙන්න පොල් තෙලුත් වැඩි වෙනවා පොලුත් වැඩි වෙනවා ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ නැත්තම් මේ මිනිස්සු ගොඩාක් බලනවා ආණ්ඩුවට බොරු වැඩක් ඒක ඔව් එතුමා සඳහන් කරන්නේ වෙළඳ මහත්මයා ඇත්තටම ආණ්ඩුවට බැලල වැඩක් නැහැ හැබැයි බලධාරීන්ගේ වගකීමක් යුතුයකමක් බවට පත් වෙනවා නිසි මිලක් ගේන්න හැකියාව කටයුතු කරන්න ඕන හැකියාව වෙන විදිහට කටයුතු කරන්න ඕන අර ගැටලුවට විසඳුම් දෙන්න ඕන පොල් පළදාව අඩු වෙන්න මොකක්ද හේතුව බලන්න පොල් ගස් කපනවද බලන්න ඕන දැන් සමහර පොල් වතු විනාශ කරනවා අපි ඒකන දිනුසින් බොහෝ දේවල් තියෙන කතා කරන්න කාල වේලාව මදි ඔබට සම්බන්ධතාවය ලබා දෙනවා අපි හාල් ගැන පුළුවන් වුණොත් කාල වේලාව තිබ්බොත් හාල් ගැන බලමු තවත් කොළඹ අඩුපාඩුවක් ගැන අපිට වාර්තා වුණා ස්වර්ණවාහිනී මුල් පිටුව කියන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්තට නිරන්තරයෙන් කටයුතු කරන මාධ්‍ය ආයතනයක් ස්වර්ණවාහිනී මුල් පිටුව ඉදින් අපි ඒ විදිහට අද සොයා බලන්න ආවෙ ඉදින් දිනුෂා ඔන්න දැක්කනේ පොල් මිල ඇහුණනේ පොල් මිල ඔන්න දිනුෂා ඒ ගැන මතක් කරගෙන ඔබට යලි සම්බන්ධතාවය ලබා දෙනවා
තුති චන්දන උදේ පාන්දරම ගිහිල්ලා මිල ගණන් පිළිබඳව මතක් කරලා දුන්නාට අර කිව්වත් වාගේ දැන් ජනතාවගේ පැත්තේ ඉඳගෙන තමයි මේ සොයා බැලීම් සියල්ලම සිදු කරන්නේ එළව පොල් පෙනිලා තියෙන්නේ ජනතාවට නම් ආණ්ඩුවලට බැනලා වැඩක් නැහැයි කියලා හිතනවා නම් ඉතින් එළව පොල් පෙනිලා දෙයියන්ගේ හාල් කාලා සුරපුරයක් විදිහට ජීවත් වෙන්න තමයි හැමෝටම තියෙන්නේ චන්දන මතක් කළා වාගේ පාලකයන් බලධාරීන්ට වගකීමක් තිබෙනවා මේ තියෙන ප්‍රශ්න මොනවාද ස්වභාවික හේතුන් වෙන්නට පුළුවනි කිසියම් හෝ තාක්ෂණික දෝෂ වෙන්නට පුළුවනි නමුත් මේවා පිළිබඳව සොයා බලලා ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීම තමයි පාලකයන්ගේ වගකීම බවට පත් වෙන්නේ අන්න එතනදී සිද්ධ වෙනවා ඔවුන්ට ඇඟිල්ල දිගු කරන්නට